ඔයාමනේ එකතු වෙලා ඉන්නේ තැප්ප සයන්ස් YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 9 ශ්‍රේණියේ අවසාන වාරයට අදාළ පාඩම් වල කෙටි සටහන් විග්‍රහය. පුතේ 9 ශ්‍රේණියේ අවසාන වාරයට පාඩම් 6ක් තියෙනවා. අන්නේ පාඩම් 6ේ තියෙන ප්‍රධාන විෂය කරුණු ටික තමයි අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. නමේ ශ්‍රේණියේ තුන්වෙනි වාරයට අදාළ පළවෙනි පාඩම තරංග පරාවර්තනය හා වර්තනය. අපි බලමු මේ පාඩමේ තියෙන ප්‍රධාන විෂය කරුණු මොනවාද කියලා. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියන එක. ආලෝක පරාවර්තනය කියලා කියන්නේ යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පුෂ්ඨයක් මත පතිත වී ආපසු හැරි එම මාධ්‍ය තුලින්ම ගමන් කිරීම. දැන් ඕක අපි මෙහෙම තේරුම් ගමුකෝ. ඔන්න ආලෝක කිරණයක් වාතය කියන මාධ්‍ය තුලින් ගමන් කරලා යම් පුෂ්ඨයක් මත වදිනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ පුෂ්ඨය මත වැදුණු ආලෝක කිරණය හැරිලා ආපු මාධ්‍යයටම, ඒ කියන්නේ වාතය කියන මාධ්‍යයටම ගමන් කරනවා. ඉතින් මේක තමයි පරාවර්තනය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් දැන් තේරුම් ගන්න ඔයා පරාවර්තනයේදී පුෂ්ඨය තුලින් ආලෝක කිරණය ගමන් කරන්නේ නැහැ. ආලෝක කිරණය ආපු මාධ්‍ය තුලටම හැරිලා ගමන් කරනවා. ඉතින් ඕක තමයි අපි හඳුන්වන්නේ ආලෝක පරාවර්තනය කියලා. මෙන්න ඔයාට ඉතාම වැදගත් වෙන නියමයන් දෙකක් තියෙනවා. ඒ නියමයන් දෙක තමයි පරාවර්තන නියම. මේ නියමයන් දෙක ඔයා හොඳින් මතක තියාගන්න ඕන. මොකද අපි ආයේ මේ දෙක සාකච්ඡා කරනවා 11 ශ්‍රේණියේදී. ඒ කියන්නේ ඕ ලෙවල් වලටත් මේක අහන්න ඉඩ තියෙනවා. එහෙනම් හොඳින් ඔයා තේරුම් ගමු පරාවර්තන නියම මොනවාද කියලා. පුතේ පරාවර්තන නියම දෙකක් තියෙනවා. පළවෙනි නියමේ තමයි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී දර්පණයට ඇඳී අභිලම්බයත් එකම තලයක පිහිටනවා. ඔයා මේ රූපයත් යොදා ගන්න මේ නියමේ තේරුම් ගැනීම සඳහා පතන කිරණයයි පරාවර්තන කිරණයයි පතන ලක්ෂයේදී ඇඳී අභිලම්බයයි එකම තලයක පිහිටනවා. ඔය තමයි පළවෙනි පරාවර්තන නියමය. දැන් ඊළඟට අපි බලමු දෙවෙනි පරාවර්තන නියමය. දෙවෙනි පරාවර්තන නියමයෙන් කියවෙන්නේ පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට සමානයි කියන එක. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න පතන කෝණය අංශක 60යි නම් පරාවර්තන කෝණයත් කීයද අංශක 60යි. එහෙනම් පතන කෝණයේ අගය පරාවර්තන කෝණයේ අගයට සමාන වෙන එක තමයි දෙවෙනි පරාවර්තන නියමය වෙන්නේ. ඊළඟට මේ පරාවර්තනාකාර දෙකක් තියෙනවා. මොනවාද මේ පරාවර්තනාකාර දෙක? එකක් තමයි සවිධි පරාවර්තනය, අනිත් එක තමයි විසාරී පරාවර්තනය. සවිධි පරාවර්තනය කියලා කියන්නේ සුමට සමතල පුෂ්ඨයකින් සිද්ධ වෙන පරාවර්තනයට. විසාරී පරාවර්තනය කියලා කියන්නේ රළු පුෂ්ඨ මතින් සිද්ධ වෙන පරාවර්තනයට. දැන් අපි සවිධි පරාවර්තනය ගැන සාකච්ඡා කරවුවොත් එහෙම සමාන්තර ආලෝකය සමාන්තර ලෙස පරාවර්තනය කිරීමක් තමයි එහිදී සිද්ධ වෙන්නේ. ඔයාට මේ රූප සටහන බැලුවමත් එක ඉතා හොඳින් පැහැදිලි වෙනවා. හැබැයි විසාරී පරාවර්තනය බලන්න සමාන්තර ආලෝකයේ විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වීමක් තමයි එහිදී සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට සවිධි පරාවර්තනයට අපිට ගන්න පුළුවන් තල දර්පණයක සිද්ධ වෙන පරාවර්තනය. හැබැයි විසාරී පරාවර්තනයක් අපිට ගන්න පුළුවන් අක්‍රමවත්, ඒ කියන්නේ වලගොඩැලි තියෙන රළු පරාවර්තිත පුෂ්ඨ තියෙන වස්තු මතින් සිද්ධ වෙන පරාවර්තනය. ඉතින් උදාහරණ විදිහට අපිට පොළව, ශාක, නිවාස, ගල් ආදී වස්තු මගින් සිද්ධ වෙන පරාවර්තනය අපිට විසාරී පරාවර්තන වශයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්නවා සවිධි පරාවර්තනය කියන්නේ සුමට වස්තු මත සිද්ධ වෙන පරාවර්තනය, විසාරී පරාවර්තනය කියලා කියන්නේ රළු පුෂ්ඨ මත සිද්ධ වෙන පරාවර්තනයට. ඊළඟට තවත් වැදගත් කාරණයක් වෙත ඔයාගේ අවධානය යොමු කරන්න ඕන. මොකද්ද? තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ. දැන් ඔයා කණ්ණාඩිය ගාව ඉස්සරහා හිටගත්තට පස්සේ මේ කණ්ණාඩිය තුල ඇතිවෙන්නේ ප්‍රතිබිම්බය. ඒ කණ්ණාඩිය ඉස්සරහා හිටන් ඉන්න ඔයාට කියන්න පුළුවන් වස්තුව කියලා. එහෙනම් වස්තුවක් මගින් ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙනවා. එහෙනම් පුතේ තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ පහ ගැන ඔයා හොඳින් ඉගෙන ගන්න ඕන. බලමු අපි කණ්ණාඩියක් ඉස්සරහා හිටගත්තම, එහෙම නැත්නම් තල දර්පණයක් ඉස්සරහා හිටගත්තම හැදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි එක තමයි ප්‍රතිබිම්බය තිරයකට ගන්න බෑ. දැන් ওই කණ්ණාඩිය ඇතුලේ තියෙන ප්‍රතිබිම්බය අපිට තිරයකට ගන්න බෑනේ.
නේද තිරයකට ගන්න බෑ ඉතින් තිරයකට ගන්න බැරි නම් යම්කිසි ප්‍රතිබිම්බයක් අපි කියනවා ඒ වගේ ප්‍රතිබිම්බ අතාත්වික ප්‍රතිබිම්බ කියලා එහෙනම් තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ අතාත්විකයි කියන එක ඔයා මතකේ තියාගන්න ඕන ඊළඟට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමානයි දැන් ඔයාගේ ගානමනේ ප්‍රතිබිම්බයේ ස්වභාවයත් ප්‍රතිබිම්බයේ ප්‍රමාණයත් ඒකේ අදහස මොකද්ද වස්තුවේ ප්‍රමාණයට ප්‍රතිබිම්බයේ ප්‍රමාණය සමානයි කියන එක ඊළඟ කාරණය ප්‍රතිබිම්බයේ උඩුකුරුයි නේ මේ ප්‍රතිබිම්බය උඩුකුරුයි දැන් ඔයා ඔළුවෙන් හිටගෙන ඉන්නවා වගේ නෙමෙයිනේ කණ්ණාඩිය තුලින් බැලුවම පේන්නේ ඒ කියන්නේ ඔයා උඩුකුරුයි ඔයා හිටන් ඉන්න විදිහටම ඒ ආකාරයෙන්ම ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා එහෙනම් ප්‍රතිබිම්බයේ උඩුකුරුයි ඊළඟට වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි දැන් අපි බලමු වස්තු දුර කියන්නේ මොකද්ද කියලා වස්තු දුර කියලා කියන්නේ වස්තුවේ සිට දර්පණයට තියෙන දුර ඊළඟට ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ දර්පණයේ සිට ප්‍රතිබිම්බයට තියෙන දුර දැන් මේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි මේ දෙකම එක සමාන වෙනවා එහෙනම් ඔන්න ඔයා තේරුම් ගන්නවා වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වෙන බව ඊළඟට ඉතාම වැදගත් කාරණේ තමයි මේ තල දර්පණ වගින් සෑදෙන ප්‍රතිබිම්බ පාර්ශ්වික අපවර්තනය පෙන්වනවා දැන් මොකද්ද පුතේ පාර්ශ්වික අපවර්තනයක් කියලා කියන්නේ පාර්ශ්වික අපවර්තනය කියලා කියන්නේ හරස් අතට පැති මාරු වෙලා පේනවා හරස් අතට පැති මාරු වෙලා පේනවා ඒ කියන්නේ වම දකුණ මාරු වෙලා පේනවා දැන් ඔයාලට මේ වීඩියෝ දර්ශනය බැලුවමත් පේනවා මේ ඉංග්‍රීසි අකුරු හරස් අතට පැති මාරු වෙලා පේනවා නේද ඉතින් මේක තමයි අපි හඳුන්වන්නේ පාර්ශ්වික අපවර්තනය කියලා එහෙනම් මෙන්න තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ පහ දැන් ඔයා දැකලා ඇති ඔය වීදුරුවකට වතුර එකක් පුරවලා ඔය වීදුරුවට පැන්සලක් දාලා අපි පැත්තෙන් බැලුවම අපිට පේන්නේ පැන්සල නිකන් කැඩිලා වගේ නේද ඉතින් මේ තමයි ආලෝක වර්තනය දැන් මේක අපිට නිතර දෙවේලේ දක්නට ලැබෙන සංසිද්ධියක් ඉතින් ඔයා තේරුම් ගන්න ඕන මෙච්චරයි මෙහිදී ආලෝක වර්තනයක් සිද්ධ වෙන්න නම් ආලෝකය පාරදෘශ්‍ය මාධ්‍ය දෙකකින් ගමන් කරන්න ඕන අනිවාර්යයි ඒක මොකද පුතේ පාරදෘශ්‍ය මාධ්‍යයක් කියලා කියන්නේ පාරදෘශ්‍ය මාධ්‍යයක් කියලා කියන්නේ මොකද්ද ආලෝකය ගමන් කිරීමට සම්පූර්ණයෙන් ඉඩ දෙන ද්‍රව්‍යයකට එහෙම නැත්නම් ආලෝකේ ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍යයකට ඉතින් මේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් හරහා ආලෝකේ ගමන් කරනකොට මෙන්න මේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙක හමු වෙන ස්ථානයේදී ආලෝකේ ගමන් කරන දිශාව වෙනස් කරගනිමින් ගමන් කරනවා පොඩ්ඩක් යන්න ඕන පැත්තට නේ පොඩ්ඩක් ඇද වෙලා ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ ආලෝක වර්තනය කියලා දැන් ඔයා ආලෝක වර්තනයයි පරාවර්තනයයි කියන එක පටලවා ගන්නේ නැහැ පරාවර්තනයේදී මොකද්ද වෙන්නේ යම් පුෂ්ඨයක ආලෝක කිරණේ වදිනවා වැදිලා මොකද්ද වෙන්නේ ආපු මාධ්‍යයටම ගමන් කරනවා වර්තනයේදී මොකද්ද වෙන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් හරහා ආලෝක කිරණේ ගමන් කරනවා මේ පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙක හමු වෙන ස්ථානයේදී ආලෝක කිරණය පොඩ්ඩක් හැරිලා එහෙම නැත්නම් දිශාව වෙනස් කරගනිමින් ගමන් කරනවා ඉතින් මේක තමයි අපි හඳුන්වන්නේ ආලෝක වර්තනය කියලා ඊළඟට අපි සාකච්ඡා කරමු ශබ්දයේ සම්බන්ධව එහෙම නැත්නම් ධ්වනිය සම්බන්ධව යෙදෙන සංසිද්ධි කීපයක් සම්බන්ධව පළවෙනි එක තමයි දෝංකාරය හොඳයි දෝංකාරය කියලා කියන්නේ මොකද්ද පළමු වර හඬ ඇසීමෙන් පසු ධ්වනි පරාවර්තනයේ හේතුවෙන් නැවත හඬ ඇසීම තමයි දෝංකාරය කියලා අපි හඳුන්වන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයා කන්දක් ඉස්සරහට ගිහිල්ලා හූවක් තිබ්බොත් ඔයාට ටික වෙලාවකින් ඒ හූව නැවත ඇහෙනවා ඉතින් මේ තමයි දෝංකාරය මේ තමයි දෝංකාරය එහෙනම් තේරුම් ගන්න ඔයා පළමු වර හඬ ඇසීමෙන් පසු ධ්වනිය පරාවර්තනයේ වෙලා නැවත ඒ හඬ ඇසීම තමයි අපි හඳුන්වන්නේ දෝංකාරය කියලා දැන් අපි අර ගත්ත උදාහරණයේදී මොකද වෙන්නේ දැන් ඔන්න අපි කටින් නිකුත් කරන හඬ එහෙම නැත්නම් ධ්වනිය ගිහිල්ලා අර කන්දේ වදිනවා වැදිලා මොකද්ද වෙන්නේ පරාවර්තනය වෙනවා එහෙම නැත්නම් ඒකේ වැදිලා හැරිලා ආය ඔයාගේ කන වෙතට ගමන් කරනවා නේද ඉතින් මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ දෝංකාරය වශයෙන් හැබැයි ඔයා මෙන්න මේකත් තේරුම් ගන්න ඕන දෝංකාරය හැම වෙලාවෙම ඇති වෙන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ කාමරය තුල සිටන විට ඔයා කතා කරනකොට දෝංකාරයක් ඇති වෙන්නේ නැහැ හැබැයි ඔයාට මතක නම් පාසලේදී ප්‍රධාන ශාලාවක එහෙම නැත්නම් විශාල ශාලාවක් තුලට ඔයා ගිහිල්ලා කතා කරවුවොත් එහෙම අන්න ඒ කතා කරපු හඬ නැවත ඔයාට ඇහෙනවා
දැන් එතනදී දෝංකාරය ඇතිවීමටත් ඔයාගේ ගෙදර කාමරයේදී දෝංකාරය ඇති නොවීමටත් හේතුව මොකක්ද කියලා අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි දෝංකාරය ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයා හඬ නිකුත් කරන තැන ඉඳලා හඬ වදින තැනට එහෙම නැත්නම් මේ බාධකයට තියෙන දුර අවම වශයෙන් මීටර් 16.5ක්වත් විය යුතු වෙනවා. ඒ කියන්නේ මේ නිරීක්ෂකයාගේ සිට බාධකයට තියෙන දුර මීටර් 16.5ට වඩා වැඩි වුණොත් තමයි අපිට දෝංකාරය අත්විඳින්න හම්බ වෙන්නේ. ඒක නිසා දැන් ඔයාගේ ගෙදර සාමාන්‍ය අපේ ගෙවල් වල මීටර් 16.5ක් දිග වෙන්නේ නැහැනේ සාමාන්‍ය කාමරයක්. ඉතින් ඒක නිසා දෝංකාරය අත්විඳින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි ඉස්කෝලේ තියෙන හෝල් එකකට ගිහිල්ලා අපි මේ හඬක් නිකුත් කරවුවොත් එහෙම බාධකේ අනිවාර්යෙන් 16.5කට වැඩි ඈතින් තියෙන්නේ. ඒ නිසා ඔයාට දෝංකාරයක් අත්විඳින්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ දුර කියන්නේ මීටර් 17ක් කියලා කිව්වත් වැරදි නෑ. ඔයා මතක තියාගන්න හරියටම අගය 16.5 මීටර්. බාධකේ සහ හඬ නිකුත් වන ස්ථානයේ අතර දුර අනිවාර්යෙන් මීටර් 16.5ක් විය යුතුයි. එහෙම නැත්නම් ඊට වඩා වැඩි විය යුතුයි දෝංකාරයක් ඇතිවීමට නම්. ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රතිනාදය කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් ප්‍රතිනාදය කියලා කියන්නේ මුල් ශබ්දයේ සංවේදනය මැකී යාමට ප්‍රථම එහි පරාවර්තිත ශබ්දය අපේ කන වෙත පැමිණීමෙන් එකම ශබ්දය දීර්ඝ වේලාවක් කන තුල රැඳී තිබීම. ඔයා මේ ප්‍රතිනාදය අත්විඳලා ඇති. සමහර වෙලාවට එකම ශබ්දයේ කන තුල නැවත 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 ඇහෙනවා. අපි කියන්නේ ඔය කන තුල කූන් ගානෝ වගේ හඬක් එනවා කියලා නේද? දැන් එතකොට දෝංකාරය සහ ප්‍රතිනාදය අතර තියෙන වෙනස මොකක්ද? දෝංකාරයේදී වෙන්නේ අපි හඬ නිකුත් කරලා ටික වෙලාවකට පස්සේ තමයි ඒ හඬ අපිට නැවත ඇහෙන්නේ. හැබැයි ප්‍රතිනාදයේදී මොකද්ද වෙන්නේ? පළවෙනි ශබ්දයේ සංවේදනයේ මැකී යන්න ඉස්සෙල්ලා පරාවර්තිත ශබ්දය අපේ කන වෙත එනවා. ඉතින් මේක තමයි අපි හඳුන්වන්නේ ප්‍රතිනාදය වශයෙන්. ඊළඟට බලමු ප්‍රතිනාදයේ වැළැක්වීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා. පුතේ මේ ප්‍රතිනාදයේ වැළැක්වීමට අපි මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ගන්නවා. එකක් තමයි බිත්ති රළු කිරීම. අපිට පුළුවන් බිත්තියක් සුමට කරන්නේ නැතුව වලගොඩැලි තියෙන විදිහට රළු කරන්න. එහෙම කිරීමෙන් අපිට පුළුවන් ප්‍රතිනාදය වළක්වා ගන්න. ඊට අමතරව අපිට කරන්න පුළුවන් සිදුරු සහිත වහල ආවරණ යෙදීම. දැන් ඔයා හිතන්නකෝ සිවිලිමක් ගැන. මේ සිවිලිමේ සිදුරු තනින් තන තියෙනවා අපි. එතකොට සිදුරු සහිත සිවිලිමක් තමයි අපිට නිර්මාණය වෙන්නේ. මෙන්න මේ වගේ නිර්මාණයක් තුලින් අපිට පුළුවන් ප්‍රතිනාදය වළක්වා ගන්න. ඊට අමතරව අපිට පුළුවන් රළු තිරරෙදි යෙදීම. දැන් ඔයා දැකලා ඇති ගොඩක් ඔය හෝල් වල තියෙන ස්ටේජ් වල රළු තිරරෙදි තියෙනවා. මෙන්න මේ රළු තිරරෙදි යෙදීමනොත් අපිට පුළුවන් ප්‍රතිනාදය වළක්වා ගන්න. ඉතින් කොහොම හරි කමක් නැහැ. මෙන්න මේ ක්‍රම තුනෙන් අපිට පුළුවන් ප්‍රතිනාදය වළක්වා ගන්න. ඊළඟට තුන්වෙනි වාරයේ දෙවෙනි පාඩම සරල යන්ත්‍ර. ඉතින් මේකත් වැදගත් පාඩමක්. අපි බලමු මේ පාඩමේ තියෙන වැදගත් තොරතුරු මොනවාද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ සරල යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. සරල යන්ත්‍රයක් කියලා කියන්නේ අපි මේ එදින්දා කරන වැඩ පහසු කරගන්න තියෙන උපක්‍රම වලට. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න පොල් ගහකින් අපිට පොල් ගෙඩියක් කඩා ගන්න ඕන කියලා. දැන් මේ සඳහා අපි මොකද්ද කරන්න ඕන? පොල් ගහට නැගලා පොල් ගෙඩිය කඩා ගන්න ඕන. හැබැයි මීට වැඩිය සරල උපක්‍රමයක් අපිට යොදා ගන්න පුළුවන්. දිග රිටක් වගේ දෙයක් භාවිතා කරලා මේ පොල් ගෙඩිය කඩා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. එහිදී පුතේ අන්න අපි සරල උපක්‍රමයක් පාවිච්චි කරලා අපේ වැඩේ පහසු කරගත්තා. පොල් ගෙඩිය අමාරුවෙන් කඩන්න තියෙන පොල් ගෙඩිය අපි ලේසියෙන් කඩා ගත්තා. එහිදී පුතේ අපිට ඒ රිටට කියන්න පුළුවන් සරල යන්ත්‍රයක් කියලා. එහෙනම් මතක තියාගන්න මේ අපි එදින්දා කරන වැඩ පහසු කරගන්න යොදා ගන්න සරල උපක්‍රම තමයි සරල යන්ත්‍ර වශයෙන් අපි හඳුන්වන්නේ. හැබැයි ඔයා මේකත් මතක තියාගන්න පුතේ, මේ සරල යන්ත්‍ර යොදාගෙන තමයි සංකීර්ණ යන්ත්‍රත් නිර්මාණය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කාර් එකක් ගැන හිතන්නකෝ. එතකොට කාර් එකේ එන්ජින් එක ගැන ඔයා හිතුවොත් එහෙම එන්ජින් එකේ තියෙන්නේ පුතේ මෙන්න මේ සරල යන්ත්‍ර. සරල යන්ත්‍ර ගොඩක් එකතු වෙලා තමයි සංකීර්ණ යන්ත්‍රයක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපිට සරල යන්ත්‍ර වර්ගීකරණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ තමයි ලීවර, ආනත තල, කප්පි සහ චක්‍රය හා අක්ෂ දණ්ඩ කියන එක. මේ චක්‍රය හා අක්ෂ දණ්ඩට අපි කියනවා සකහා අකර කියලා. ඒකත් ඔයා මතක තියාගන්න. එහෙනම් සරල යන්ත්‍ර ප්‍රධාන වශයෙන් ආකාර හතරයි.
ඒ තමයි ලීවර අනතල කප්පිහා චක්‍රයහා අක්ෂදණ්ඩ කියන හතර ඊළඟට මේ සරල යන්ත්‍ර යටතේ එන පළවෙනි සරල යන්ත්‍ර ආකාරයේ තමයි ලීවර පුතේවා ලීවර එක ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්නවා ඒ තමයි බාරය දරය හා ආයාසය පුතේ ආයාසය කියලා කියන්නේ මේ ලීවරේට බලය යොදන තැනට දරය කියලා කියන්නේ ලීවරේ නොසෙල්වන ස්ථානයට බාරය කියලා අපි හඳුන්වන්නේ පුතේ මේ වැඩේ සිද්ධ වෙන ස්ථානයට හොඳයි ලීවර අපිට ප්‍රධාන වර්ග තුනකට වර්ග කරන්න පුළුවන් ඉස්සලාම අපි සාකච්ඡා කරමු පළමුණු වර්ගයේ ලීවර සම්බන්ධව පළමුණු වර්ගයේ ලීවරවල පුතේ දරය මැදි කොට බාරය සහ ආයාසය දෙපැත්තෙන් තියෙනවා මේකට නියම උදාහරණය තමයි පුතේ සීසෝව ඔයා දකිනවා සීසෝවේ මැද නොසෙල්වෙන ස්ථානය දරය සීසෝවේ එක්කෙනෙක් බාරය වෙනකොට අනිත් කෙනා ආයාසය වෙනවා එහෙනම් සීසෝව කියන්නේ පුතේ පළවෙනි වර්ගයේ ලීවරය ඊළඟට අපි බලමු දෙවෙනි වර්ගයේ ලීවර සම්බන්ධව දෙවෙනි වර්ගයේ ලීවරවල දරය එනවා එක කෙළවරකට බාරය මැදට එනවා ආයාසය අනිත් කෙළවරට ගමන් කරනවා ඉතින් මේකට හොඳම උදාහරණය තමයි පුතේ විල්බැරෝව එහෙනම් ওই විල්බැරෝවේ වැඩේ සිද්ධ වෙන ස්ථානේ තමයි එහෙම නැත්නම් බාරය තමයි ඔය වටක්ක ගෙට්ටික තියෙන ස්ථානය වෙන්නේ හොඳයි ඊළඟට තෙවන වර්ගයේ ලීවර ගැන අපි සාකච්ඡා කරමු තෙවන වර්ගයේ ලීවරේක මොකද්ද වෙලා තියෙන්නේ ආයාසය මැදට ඇවිල්ලා තියෙනවා ආයාසය මැදට ඇවිල්ලා බාරය සහ දරය දෙපැත්තට ගිහිල්ලා තියෙනවා ඉතින් මේකට හොඳ උදාහරණය තමයි බිලීපිත්ත බිලීපිත්තට අපි බලය යොදන්නේ බිලීපිත්තේ මැදින් නේද එහෙනම් එතන තමයි ආයාසය බිලීපිත්තේ නොසෙල්වෙන ස්ථානේ ඔයා ওই රූප සටහන ආදාර කරගෙන තේරුම් ගන්න දරය එක තැනක තියෙනකොට බාරය එහෙම නැත්නම් මාළුවාව ඇමිනෙන තැන එතනනේ වැඩේ වෙන තැන එතන තමයි බාරය වෙන්නේ එහෙනම් තෙවන වර්ගයේ ලීවරයකට හොඳම උදාහරණය තමයි පුතේ බිලීපිත්ත මේ සරල යන්ත්‍රවලදී අපි යොදා ගන්න සමීකරණ තුනක් තියෙනවා පුතේ අපි දැන් එකින් එක බලමු පුතේ මොනවාද මේ සමීකරණ කියලා පළවෙනි සමීකරණය තමයි යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ බාරය ආයාසයෙන් බෙදුවම එන උත්තරයට යාන්ත්‍ර වාසියේදී ඔයා දැනගන්න ඕන කාරණේ තමයි යාන්ත්‍ර වාසියට ඒකක නැති බව ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රවේග අනුපාතය සම්බන්ධව ප්‍රවේග අනුපාතය කියන්නේ පුතේ ආයාසයේ චලනය වූ දුර බෙදනවා බාරයේ චලනය වූ දුරෙන් එහෙනම් ආයාසයේ චලනය වෙච්ච දුර බාරයේ චලනය වෙච්ච දුරෙන් බෙදුවට පස්සේ අපිට එන්නේ ප්‍රවේග අනුපාතය ඉතින් මේ ප්‍රවේග අනුපාතයටත් යාන්ත්‍ර වාසිය වගේම තමයි ඒකක නැහැ විශේෂයෙන්ම ඒ කාරණය මතක තියාගන්න ඕන ඊළඟට අපි තුන්වෙනි සමීකරණය සාකච්ඡා කරමු ඒ තමයි කාර්යක්ෂමතාව ඒතර කාර්යක්ෂමතාවය හොයන්න නම් ඔයා දැනගන්න ඕන යාන්ත්‍ර වාසිය ඒ වගේම ප්‍රවේග අනුපාතය එතකොට යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා එන උත්තරය 100න් වැඩි කරාම් පුතේ අපිට එන්නේ කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය අපිට එන්නේ ප්‍රතිශතයක් විදිහට ඒ කියන්නේ 100ට 50යි 60යි 75යි ඔය වගේ ප්‍රතිශතයක් විදිහට තමයි අපිට කාර්යක්ෂමතාවය එන්නේ එහෙනම් කොහොමද කාර්යක්ෂමතාවය හොයන්නේ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයෙන් බෙදලා එන උත්තරය 100න් වැඩි කරලා ඊළඟට අපි තුන්වෙනි වාරයේ තුන්වෙනි පාඩම සාකච්ඡා කරමු ඒ තමයි නැනෝ තාක්ෂණය අනාගත ලෝකයේ භාවිතා වන තාක්ෂණය තමයි පුතේ නැනෝ තාක්ෂණය ඒ නිසා ඔයා මේ විෂය නිර්දේශයට අදාළ කොටස් ටිකට අමතරව නැනෝ තාක්ෂණය සම්බන්ධව තව ගොඩාක් කරුණු එකතු කරගන්න ඒකට ඔයාට අන්තර්ජාලය විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මොකද නැනෝ තාක්ෂණයෙන් නිර්මාණය වන භාණ්ඩ හා සේවා අනාගත ලෝකයේ අපිට දක්නට ලැබෙනවා හොඳයි අපි අපේ පාඩමට අදාළ කොටස් ටික මෙහිදී සාකච්ඡා කරමු පුතේ අපි ඉස්සල්ලාම බලමු නැනෝමීටරයක් කියන්නේ කොච්චරක්ද කියලා පුතේ නැනෝමීටරයක් කියලා කියන්නේ ඔයා දන්න මීටරයකින් බිලියනයකින් පංගුවක් දැන් ඔයා මෙහෙම හිතන්න මීටර කෝදුවක් තියෙනවා මේ මීටර කෝදුවේ තියෙන මේ මීටරය අපි කොටස් බිලියනයකට කඩනවා එහෙම නැත්නම් කොටස් බිලියනයකට වෙන් කරනවා ඒකෙන් එක කොටසක් අපි ගත්තොත් එහෙම ආන්න පුතේ ඒ කොටස තමයි නැනෝමීටරය කියලා කියන්නේ. ඉතින් ඔයාට තේරෙනවා මේක අතිශය කුඩා අගයක් කියන එක. හොඳයි. තව උදාහරණයක් ඔයාට ගත්තොත් එහෙම දැන් බලන්න මේ ටෙනිස් බෝලයක අගය නැනෝමීටර වලින් විශාල අගයක් නේද? බැක්ටීරියා සෛලයක අගය බලන්න නැනෝමීටර 1000ක් විතර. ඒ වගේම ග්ලූකෝස් 90ක අගය පුතේ නැනෝමීටර වලින් නැනෝමීටර 1යි. ඒ කියන්නේ 1 ග්ලූකෝස් 90ක් නැනෝමීටර 1යි. ඒකේ අදහස එක ග්ලූකෝස් අණුවක් මීටරයකින් බිලියනයකින් එක
පංගුවක් කියන එක. ඒක අපිට මෙහෙම දක්වන්නත් පුළුවන්. මීටර් 10 රින්න 9ක් වශයෙන් උත් අපිට මේක දැක්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නැනෝ ව්‍යුහ හදන්න. එහෙම නැත්නම් මේ නැනෝ ද්‍රව්‍ය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නේ නැනෝමීටර් 1ක් 100ක් අතර පරිමාණයේ තියෙන පදාර්ථ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ නැනෝ ෆිල්ටර් එකක් හදනවා කියලා. එහෙම නැත්නම් නැනෝ ග්ලාස් එකක් හදනවා කියලා ඔයා හිතන්නකෝ. එහිදී පුතේ ඒ ග්ලාස් එක හරි ෆිල්ටර් එක හරි හදන්න යොදාගන්නේ නැනෝමීටර් 1ක් 100ක් අතර තියෙන පදාර්ථ විතරයි කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වන රිචඩ් ෆේමන් තමයි පුතේ නූතන නැනෝ තාක්ෂණයේ පුරෝගාමියා වශයෙන් අපි හඳුන්වන්නේ. ඉතින් මෙයා තමයි නූතන නැනෝ තාක්ෂණයේ ඉදිරියට ගෙනියන්න විශාල වැඩ කොටසක් කරපු පුද්ගලයා. ඒ නිසා අපි මෙයාට කියනවා නූතන නැනෝ තාක්ෂණයේ පුරෝගාමියා කියලා. ඔයා මෙන්න මේක දැනගන්න ඕන. නැනෝ තාක්ෂණයෙන් කරන නිර්මාණවලට බහුලව යොදා ගන්න මූලද්‍රව්‍ය. ඒ තමයි පුතේ කාබන් කියන මූලද්‍රව්‍ය. මේ කාබන් වලින් තමයි ගොඩාක් නැනෝ නිර්මාණ කරන්නේ. එහෙනම් වර්තමානයේ නැනෝ තාක්ෂණය සඳහා බහුලව යොදා ගන්න මූලද්‍රව්‍ය මොකද්ද? කාබන් කියන මූලද්‍රව්‍ය. මේ කාබන් පදනම් කරගෙන හදපු නැනෝ ද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඒකේ අදහස පුතේ මෙන්න මේ කාබන් මූලික කරගෙන නැනෝ ද්‍රව්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒ මොනවාද? ඒ තමයි ග්‍රැෆීන්. අනිත් එක තමයි කාබන් නැනෝ නල. ඊට අමතරව ෆ්ලූරරී. ඊට අමතරව නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන්. මෙන්න මේ හතර තමයි බොහෝ නැනෝ ද්‍රව්‍ය නිර්මාණය කරගන්නේ. ඒක හරියට ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා හිතන්න බිත්තියක් අපි නිර්මාණය කරගන්න ඕන. මේ බිත්තියේ අපි මූලික තනු මේකකේ විදිහට අපි ගන්නේ ගඩොල් නිපුතේ. ආන්නේ වගේ මෙන්න මේ හතර දෙනා අපිට කියන්න පුළුවන් මූලික තනු මේක කියලා. මේ නැනෝ නිර්මාණවල ඒ කියන්නේ ග්‍රැෆීන් හරි කාබන් නැනෝ නල හරි ෆ්ලූරරීන් හරි නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන් හරි මේව තමයි මූලික කොටස් නැනෝ නිර්මාණ සඳහා අපි යොදා ගන්නා. දැන් අපි දන්නවා නැනෝ පරිමාණය කියලා කියන්නේ අතිශය කුඩා පරිමාණයක් නේද? එතකොට මේ ස්වාභාවිකව පවතින නැනෝ පද්ධතියකට නියම උදාහරණයක් තමයි පුතේ මේ අපේ ඇඟේ තියෙන සෛලය නේ. එහෙම නැත්නම් මේ ජීවීන් තුල පවතින සෛලය නැනෝ පද්ධතියකට, එහෙම නැත්නම් ස්වාභාවික නැනෝ පද්ධතියකට හොඳ උදාහරණයක්. ඊළඟට අපි ඉගෙන ගමු නෙළුම්පත් ආචරණයේ හෙවත් ලෝටස් එෆෙක්ට් එක ගැන. පුතේ මේකේ තේරුම් මොකද්ද? මොකද්ද මේකෙන් කතා කරන්නේ? ඔයා දන්නවද මේ නෙළුම්පත්රේ පුතේ කිසිදු දූවිලි අංශුවක් හෝ කිසිදු ජලාංශුවක් හෝ කිසිම දෙයක් රැඳෙන්නේ නැති බව? ඔයාට මේ වීඩියෝ එක බලුවමත් ඒක තේරෙනවා. මේක කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. ඉතින් මොකද්ද මේකට හේතුව? මේකට හේතුව තමයි මේ නෙළුම්පත්රේ මතුපිට නැනෝ ප්‍රමාණයේ අංශු තියෙන මතුපිටක් තියෙනවා. ඉතින් මේ නැනෝ ප්‍රමාණයේ අංශු තුලින් ජලාංශු වලට ගමන් කරන්න බෑ. ඒක අපිට තව විදිහකට කියන්න පුළුවන් මෙහෙම. මෙන්න මේ නෙළුම්පත්රේ මතුපිට දැඩි ජල බීතික ස්වභාවයක් තියෙනවා. ජල බීතිකයි කියලා කියන්නේ නිකන් ජලයට බයයි වගේ නේද? ඒ කියන්නේ ජලයට විරුද්ධයි, ජලයට බයයි වගේ දෙයක් තමයි මෙතන අදහස් වෙන්නේ. ඉතින් මේ ජල බීතික ස්වභාවයට හේතුව, එහෙම නැත්නම් ජලයේ ඉවත් කිරීමට හේතුව තමයි මේ නෙළුම්පත්රේ මතුපිට තියෙන අර නැනෝ මතුපිට නේද? නැනෝ පරිමාණයේ මතුපිට. ඒ තුලින් ජලය පෙරලා දැමීමක්, එහෙම නැත්නම් ජලයේ ඉවත් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් අපි මේකට කියනවා ස්වයං ලෙස පිරිසුදු වීමට හැකියාවක් තියෙනවා කියලා නෙළුම් පත්‍රයට. ඒක තමයි පුතේ අර පැරන්නන් අපේ ආහාර එහෙම ඔතාගෙන යන්න, එහෙම නැත්නම් ආහාර පිරිසුදුව ඔතාගෙන යන්න පාවිච්චි කරේ නෙළුම් පත්‍ර නේද? ඒකට හේතුව ඒක වෙනවා. මොකද මේ කොළ හොදන්න ඕනේ නැහැ, මේ කොළවල කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක ලෝටස් ආචරණ, එහෙම නැත්නම් නෙළුම් පත් ආචරණයේ වශයෙන් අපි හඳුන්වනවා. ඉතින් වර්තමාන විද්‍යාඥයෝ මේ ලෝටස් ආචරණයේ යොදාගෙන නොතෙමෙන ඇඳුම්, ඒ වගේම ස්වයං පිරිසුදුකාරක වීදුරු, ඒ වගේම ස්වයං පිරිසුදුකාරක තීන්ත වගේ දේවල් නිර්මාණය කරලා තිනවා කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. ඉතින් නැනෝ තාක්ෂණය තමයි අනාගත තාක්ෂණය වෙන්නේ. මම ඔයාට ඒක ඉස්සෙල්ලා කිව්වා. ඒ කියන්නේ නැනෝ තාක්ෂණයේ වාසි ගොඩාක් තියෙනවා. හැබැයි පුතේ නැනෝ තාක්ෂණයේ අහිතකර බලපෑමුත් තියෙනවා. ඕනෑම දෙයක වාසි සහ අවාසි තියෙනවානේ. ඉතින් මේකේ තියෙන අවාසි ටික, එහෙම නැත්නම් අහිතකර බලපෑම් ටික තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. පුතේ මේ නැනෝ අංශු මගින් සිදුවන පරිසර දූෂණය විශාල වෙන්න පුළුවන්. ඒකේ අදහස පුතේ නැනෝ පරිමාණයේ අංශු
පරිසරයට මුදා හැරියොත් එහෙම පරිසරයේ දූෂණය වෙන්න පුළුවන්. ඊට අමතරව නැනෝ පරිමාණයේ යුදාවි නිපදවීම. මේ නැනෝ තාක්ෂණයේ යොදාගෙන යුදාවි නිෂ්පාදනය කරවුවොත් ඒ යුදාවි වල තියෙන හැකියාව එහෙම නැත්නම් සතුරන් විනාශ කරන්න පුළුවන් හැකියාව ඉතාම වැඩි. ඉතින් මේක අනාගත ලෝකයට අහිතකර බලපෑමක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඊට අමතරව විෂද්‍රව්‍ය නිපදවන්න. මේ නැනෝ තාක්ෂණයේ යොදාගෙන අපිට පුළුවන් විෂද්‍රව්‍ය නිපදවන්න. ඉතින් ඒකෙන් ජීවීන්ට හානි සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ජෛව විද්‍යාත්මක රොබෝවන් ස්වයං පාලනයට යොමු වීම. ඒකේ අදහස තමයි අනාගත ලෝකයේ රොබෝවරු නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය වෙන්නේ නැනෝ තාක්ෂණයේ යොදාගෙන ඒ රොබෝවරු අපි නෙවෙයි පාලනය කරන්නේ ඒගොල්ලන්ගේ පාලනය ඒගොල්ලන් විසින්ම සිද්ධ කරගන්න කාලයක් එනවලු. එතකොට අපි කියනවා රොබෝවන් ස්වයං පාලනයට යොමු වෙනවා කියලා. ඉතින් අපිට ඒගොල්ලන්ව එතකොට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒගොල්ලන් කන්ට්‍රෝල් කරන්නේ අපිව නේද? ඉතින් ඒක භයානක තත්වයක්. එහෙම නැත්නම් අහිතකර බලපෑමක් වශයෙන් අපිට දක්වන්න පුළුවන්. ඊළඟට නොයෙකුත් සමාජ විසමාචාර වලට ඇති ඉඩකඩ වැඩිවීම. ඒ කියන්නේ සමාජ විරෝධී ක්‍රියාවන්ට නැනෝ තාක්ෂණයේ යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් අහිතකර බලපෑමක් වෙනවා. ඊළඟට මේ නැනෝ තාක්ෂණය නිසා ජීවීන්ට යම්කිසි බලපෑමක් ඇති වුණොත් ඒ බලපෑම නැවත යථා තත්ත්වයට පත් කරන්න බෑ. ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා අපි කියනවා ජීවීන්ට ඇතිවන බලපෑම් ප්‍රകൃතිමත් කිරීම දුෂ්කරයි කියලා. ඊළඟට අපි බලමු තුන්වෙනි වාරයේ හතරවෙනි පාඩම අකුණු අනතුරු සම්බන්ධව. විශේෂයෙන් මේ පාඩමේ සාකච්ඡා කරන්නේ අකුණු සම්බන්ධව. ශ්‍රී ලංකාව තුල අකුණු අනතුරු ක්‍රියාකාරීත්වයේ අධික කාලවකවානුව තමයි අන්තර්මෝසම් කාලය. මොකක්ද අන්තර්මෝසම් කාලය කියලා කියන්නේ? මාර්තු අප්‍රේල් කාලය සහ ඔක්තෝබර් නොවැම්බර් කාලය. මෙන්න මේ කාලවකවානු දෙක තුල ශ්‍රී ලංකාව තුල අකුණු ක්‍රියාකාරීත්වය ඉතාම අධිකයි කියන එක ඔයා මතක තියාගන්න ඕන. කොහොමද මේ අකුණක් හටගන්නේ? ඔයාට මතකද අකුණක් හටගන්න විදිය? මේ කැටි වැහි වලාකුළු තුල ඇතිවන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හේතුවෙන් තමයි අකුණු හටගන්නේ. දැන් අපිට මේ අකුණු ආකාර තුනකට වර්ග කරන්න හැකියාව තියෙනවා. ඒ තමයි වලාකුණු, වාකුණු හා පෘථිවි අකුණු වශයෙන්. මේ අකුණු වර්ගීකරණය කරන්නේ වලාකුලේ සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානය අනුව. ඒ කියන්නේ පුතේ දැන් ආරෝපණ පැනීමක් එහෙම නැත්නම් මේ ඍණ ආරෝපණ පැනීමක් මගින්නේ අකුණු ඇති වෙන්නේ. ඔයා ඒක මතක් කරගන්නකෝ. එතකොට මෙන්න මේ ආරෝපණ පණින තැන අනුව තමයි මේ වර්ගීකරණය කරන්නේ. දැන් බලමු අපි වලාකුණක් කියන්නේ මොකද්ද කියලා. වලාකුණක් කියලා කියන්නේ වලාකුල තුලම ආරෝපණ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා. ඉතින් මේක අපි හඳුන්වනවා වලාකුණු වශයෙන්. එහෙනම් මේ වලාකුණු අපිට හානි කරයිද? නැහැ. මොකද ඒක සිද්ධ වෙන්නේ වලාකුල තුලම නිසා ඒක අපිට හානි කර වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු වාකුණු සම්බන්ධව. වාකුණක් කියලා කියන්නේ වලාකුලෙන් වාතයට ආරෝපණ පනිනවා. ඉතින් මේකත් අපිට හානි කර නැහැ. නේද? ඊළඟට අපි සාකච්ඡා කරමු පෘථිවි අකුණු සම්බන්ධව. පෘථිවි අකුණු කියලා කියන්නේ වලාකුල තුල සිට ආරෝපණ පෘථිවියේ තියෙන යම් ස්ථානයකට ගමන් කරනවා කියන එක. ඉතින් මෙන්න මේ අකුණු වර්ගයේ තමයි අපිට හානි කර වෙන්නේ. එහෙනම් ඔයාගෙන් අහයි විභාගයට ජීවීන්ට හානි කර වෙන අකුණු වර්ගය මොකක්ද කියලා. ඒ තමයි පෘථිවි අකුණු. පෘථිවි අකුණකදී මොකද්ද සිද්ධ වෙන්නේ? වලාකුලේ ඉඳලා පෘථිවියට එහෙම නැත්නම් පෘථිවි පෘෂ්ඨයට ආරෝපණ ගමන් කරනවා. ඊළඟට මේ අකුණක් හටගන්නකොට ආලෝකයයි ධ්වනියයි එකවර තමයි නිකුත් වෙන්නේ. අකුණකදී ආලෝකය සහ ධ්වනිය එකවර නිකුත් වෙනවා. හැබැයි අපි ආලෝකයේ ඉස්සෙල්ලා දකින්නවා ධ්වනි ශබ්දය අපිට ඇහෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ. මේ දෙන්නම එකට ඇති වුණත් ආලෝකයේ ඉස්සෙල්ලා දැකලා පස්සේ ශබ්දය ඇහෙන්න හේතුව මොකද්ද කියලා තමයි අපෙන් මේ ප්‍රශ්න කරන්නේ. ඉතින් මේට හේතුව ඔයා දන්නවා. මොකද්ද මේකට හේතුව පුතේ? මේ ආලෝකයේ වේගය ශබ්දයේ වේගයයි එක සමාන වෙන්නේ නැහැ. ආලෝකයේ වේගය ගොඩක් වැඩි ශබ්දයේ වේගයට වැඩිය. ඒ නිසා ආලෝකයේ ඉතා ඉක්මනින් අපේ ඇස කරා ගමන් කරනවා. හැබැයි අපේ කන කරා ධ්වනිය ගමන් කරන්නේ බොහොම හෙමින්. එහෙනම් පුතේ මේ කාරණයට හේතුව තමයි ආලෝකයේ වේගය වැඩි ශබ්දයේ වේගය අඩුයි කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරමු අකුණක් භූගත වන ආකාරය සම්බන්ධව. ඒ කියන්නේ අපේ ජීවී කරහ නේද? මිනිස්සේ කරහ අකුණක් භූගත වන ආකාර කීපයක් තියෙනවා. ඒ තමයි පුතේ ඍජු අකුණු, පාර්ශ්වික අකුණු, ස්පර්ශ අකුණු හා පියවර අකුණු කියන එක.
මෙහිදී ඉස්සලාම් බලමු අපි ඍජු අකුණක් කියන්නේ මොකක්ද කියලා. ඍජු අකුණක් කියලා කියන්නේ කෙලින්ම අකුණ අපේ ඔළුවට එහෙම නැත්නම් අපේ ඇඟට වදිනවා කියන එක. එතකොට අපේ ඇඟ හරහා ගිහිල්ලා පොළවට මේ අකුණ ගමන් කරනවා එහෙම නැත්නම් භූගත වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරමු පාර්ශ්වික අකුණ කියලා කියන්නේ මොකක්ද කියලා. පාර්ශ්වික අකුණක් කියලා කියන්නේ දැන් ඔයා හිතන්න මෙහෙම දැන් ගහක් තියෙනවා ගහ ගාව අපි හිටන් ඉන්නවා. එතකොට ගහට අකුණක් වදිනවා. ඒ අකුණේ බලපෑම අපිට එනවා. ඒ කියන්නේ අපිට ඒ ගහෙන් අපේ ඇඟට අකුණ ගමන් කරලා අපේ ඇඟ හරහා පොළොවට ගමන් කරනවා. ඒකට අපි කියනවා පාර්ශ්වික අකුණක් කියලා. ස්පර්ශ අකුණක් කියලා කියන්නේ ඔයා හිතන්න ඔයා යම්කිසි කටු කම්බියක් එහෙම නැත්නම් යකඩමය දෙයක් අල්ලගෙන හිටියා කියලා. එතකොට අන්න මොකද්ද වෙන්නේ? අකුණක් ඇවිල්ලා ඒ යකඩයට එහෙම නැත්නම් කටු කම්බියට වැදුනට පස්සේ ඒ හරහා ඔයාට වදිනවා නම් ඒ අකුණ අපි කියනවා ඒකට ස්පර්ශ අකුණක් කියලා. ඊළඟට පුතේ දැන් හිතන්න යම්කිසි ගහක් ගා ඔයා හිටන් ඉන්නවා. ගහට තමයි අකුණ වදින්නේ. එතකොට ඒ ගහේ මුලාවට නේ පොළව ප්‍රදේශයේ මේ අකුණ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහිදී ඔයා ඒ ගහ ගාව හිටියොත් ඔයාගේ එක කකුලකින් මේ අකුණ ගිහිල්ලා ඔයාගේ ඇඟ හරහා අනිත් කකුලෙන් එළියට ඇවිල්ලා පොළවට භූගත වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අකුණක් අපි හඳුන්වනවා පියවර අකුණක් වශයෙන්. මෙහිදී මතක තියාගන්න පුතේ ඔයාගේ ඇඟ හරහා ගිහිල්ලා නැවත පොළවට භූගත වෙනවා කියන එක පියවර අකුණකදී. මේ අකුණු අවස්ථාවකදී පාද ලංව තබා ගැනීම තමයි පුතේ අපි කරන්න ඕන. ඒ කියන්නේ අකුණු ගහනකොට ගේ ඇස්සේ ඉඳලා කකුල් දෙක ළඟින් තියාගන්න ඕන කියන එක නෙමෙයි මේ අදහස පුතේ. මේ වගේ දෙයක් ඔයා කරන්න ඕන පුතේ. ඔයා හිතන්න ඔයා පිට්ටනියක සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට ඒ පිට්ටනියේ ඉන්න උසම කෙනා වෙන්නේ ඔයා. එතකොට දැන් අකුණු සහිත අවස්ථාවක් කියලා හිතන්න මේ අවස්ථාව. එතන මේ වෙලාවේ ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි කකුල් දෙක ගොඩක් ළඟින් තියාගන්න එක. නේ කකුල් දෙක ගොඩක් ළඟින් තියාගන්න එක අපිට කරන්න පුළුවන්. ඇයි එහෙම කරන්න කියලා කියන්නේ? එහෙම කියන්නේ පුතේ මේ දෙපා අතර දුර වැඩි වෙනකොට, ඒ කියන්නේ කකුල් දෙක ගොඩක් ඈතින් තියෙනකොට මේ කකුල් දෙක අතර පවතින විභවান্তরে වැඩි. ඒ කියන්නේ පුතේ විභව වෙනස වැඩි. එතකොට ගලන ධාරාවත් වැඩි. ඉතින් අකුණක් ඇවිල්ලා බැරි වෙලාවත් වැදුනොත් එහෙම ඔයාට වැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. කකුල් දෙක ඈත් කරලා තිබ්බොත්, කකුල් දෙක ලං කරලා තිබ්බොත් එහෙම විභවান্তরে බොහොම අඩුයි. ඉතින් ඊට සාපේක්ෂව ගලන ධාරාවත් අඩු වෙනවා. ඒ නිසා අකුණකින් ආරක්ෂා වෙන්න උපක්‍රමයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පාද දෙක ලංව තබා ගැනීම. දැන් අප බලමු අකුණු සන්නායකයක් කියන්නේ මොකක්ද කියලා. අකුණු සන්නායකයක් කියලා කියන්නේ අකුණකින් නිකුත් වන ආරෝපණ භූගත කිරීම සඳහා නිවසක හරි ගොඩනැගිල්ලක හරි පිහිටවලා තියෙන සන්නායකයකට. දැන් ඔයාට මේ රූප සටහන බැලුවමත් පේනවා මේ අකුණු සන්නායකය තුඩු සහිතයි. ඉතින් මේ තුඩු සහිත ලෝහමය අකුණු සන්නායකය පොළවට සම්බන්ධ කරලා තියෙනවා මොකක් හරහාද? තඹ පටියක් හරහා. පළල් තඹ පටියක් හරහා තමයි පොළවට මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඔයා නිකමට හිතන්න මේ ගොඩනැගිල්ලේ උසම ස්ථානය වෙන්නේ මේ අකුණු සන්නායකයේ තියෙන තුඩවල්. එහෙනම් අකුණක් වැදුනොත් වදින්නේ මෙන්න මේ අකුණු සන්නායකයේ තුඩවල් වලට. ඉතින් නිවසට හෝ ගොඩනැගිල්ලට හානියක් සිදු නොකොට මෙන්න මේ අකුණ භූගත වෙනවා අර පළල් තඹ පටිය හරහා. ඉතින් අපේ නිවස හෝ දේපල ආරක්ෂා කරගන්න පුළුවන් මෙන්න මේ අකුණු සන්නායකයක් යොදා ගැනීමෙන්. ඉතින් මේ අකුණු සම්බන්ධව ගොඩාක් පර්යේෂණ කරපු විද්‍යාඥයෙක් තමයි මේ ඉන්නේ. මෙයා තමයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. ඉතින් අකුණු සම්බන්ධව ගොඩාක් මෙයා පර්යේෂණ කරා. ඒ අතරින් එයා හොයාගත්ත දෙයක් තමයි මෙන්න මේ අකුණු සන්නායකය. එහෙනම් අකුණු සන්නායකයේ මුල් වර්ණ නිර්මාණය කරන්නේ කවුද? බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා. ඊළඟට තුන්වෙනි වාරයේ පස්වෙනි පාඩම ස්වාභාවික ආපදා. මෙහිදී අපි සාකච්ඡා කරන්නේ මේ ලෝකයට බලපාන ස්වාභාවික ආපදා කීපයක් සම්බන්ධව. ඔයා දන්නවද සුලි සුළඟක් එහෙම නැත්නම් කුණාටුවක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා? මේ සුලි සුළඟක් හෝ කුණාටුවක් නිර්මාණය වීම සඳහා වායුගෝලයේ අඩු පීඩන තත්වයක් පවතින ඕන. ඉතින් මේ අඩු පීඩන තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමෙන් තමයි සුලි සුළඟක් හෝ කුණාටුවක් නිර්මාණය වෙන්නේ. මේ ස්වාභාවික ආපදා අතරින් ප්‍රමුඛ ආපදාවක් තමයි පුතේ භූමිකම්පා කියලා කියන්නේ. ඉතුර භූමිකම්පා ඇතිවෙන්න හේතු කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන හේතුවක් තමයි මේ පෘථිවි කබල හැදිලා තියෙන භූ තැටි අතර සිද්ධ වෙන
සාපේක්ෂ චලනයන්. ඔයා දැනටමත් දන්නවා පෘථුවේ පිටත කොටස තමයි කබල කියලා කියන්නේ. කබල කියලා කියන්නේ තනි ඒකකයක් නෙවෙයි. ඒක හැදිලා තියෙන්නේ බූත් ඇටි වලින්. ඉතින් මේ බූත් ඇටි එකිනෙකට සාපේක්ෂව චලනය වීමෙන් මෙන්න මේ භූමිකම්පා ඇති වෙන්න පුළුවන්. මේ බූත් ඇටි චලනය වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ තමයි අපසරණ තැටිමායමේ සිදුවන චලන, අභිසරණ තැටිමායමේ සිදුවන චලන, තීර්යක් තැටිමායමේ සිදුවන චලන. ඉතුමාට මේ රූප සනාන් දැක්කම මේවා තේරුම් ගන්නත් පුළුවන්. අපි බලමු එකින් එක මොනවද මේ කියන්නේ කියලා. අපසරණ තැටිමායමේ සිදුවන චලනය කියන්නේ පුතේ මෙන්න මේ බූත් ඇටි දෙකක් එකිනෙකින් ඈත් වෙනවා. මේ බූත් ඇටි දෙකක් එකිනෙකින් ඈත් වීමේදී තමයි මෙන්න මේ අපසරණ තැටිමායමේ සිදුවන චලනය හටගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊළඟ එක තමයි අභිසරණ. අභිසරණ කියලා කියන්නේ එකිනෙකට මූණ දානවා කියන එකනේ. ඒකේ අදහස තමයි අපසරණකේ විරුද්ධ එක මෙතනදි වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? බූත් ඇටි දෙක එකිනෙකට ඇවිල්ලා හැප්පෙනවා. ඉතින් මෙන්න මේක අපි හඳුන්වනවා අභිසරණ තැටිමායමේ සිදුවන චලනයක් වශයෙන්. තීර්යක් තැටිමායමේ සිදුවන චලනයක් කියලා කියන්නේ මොකද්ද? මේ තිරස්සතට බූත් ඇටි දෙක එකිනෙකට සාපේක්ෂව චලනය වෙනවා. නේ? ඉතින් මේක අපි හඳුන්වනවා තීර්යක් තැටිමායමේ සිදුවන චලනයක් වශයෙන්. සාමාන්‍යයෙන් භූතැටි මායම් පිහිටන්නේ සාගර අභ්‍යන්තරය තුල. හැබැයි අපිට ගොඩබිම් ප්‍රදේශයක දැක් ගන්න පුළුවන් භූතැටි මායිමක් තියෙනවා. ඒ තමයි උතුරු ඇමරිකාවේ පිහිටා ඇති සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය. මේ උතුරු ඇමරිකාව ආශ්‍රිතව තියෙන සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය නියම උදාහරණයක් පුතේ ගොඩබිම් ප්‍රදේශයක තියෙන භූතැටි මායිමකට. ඉතින් මේ භූතැටි මායිම අපිට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද මේක ගොඩබිම් පිහිටන නිසා. ඉතින් මේ ආශ්‍රිතව ගොඩාක් භූමිකම්පා සිද්ධ වෙනවා, සිද්ධ වෙලක් තියෙනවා, ඉස්සරහටත් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මේ භූමිකම්පාවක ප්‍රබලතාවය මනින්න උපකරණයක් තියෙනවා පුතේ. ඒ උපකරණය තමයි භූකම්පන රේඛය. මේ භූකම්පන රේඛෙන් එහෙම නැත්නම් භූකම්පන මානය කියලාත් අපි මේක හඳුන්වනවා. මේකෙන් පුළුවන් අපිට භූමිකම්පාවක ප්‍රබලතාවය මනින්න. ඔයාට මතකද භූමිකම්පාවක ප්‍රබලතාවය මනින්න යොදාගන්න පරිමාණය මොකක්ද කියන්නේ? ඒ පරිමාණය තමයි රික්ටර් පරිමාණය. රික්ටර් පරිමාණයෙන් තමයි අපි භූමිකම්පාවක ප්‍රබලතාවය මනින්නේ. ඊළඟට අපිට ස්වාභාවික ආපදාවක් ලෙස දක්වන්න පුළුවන් මේ සුනාමි. සුනාමියක් කියලා කියන්නේ මොකද්ද? විශාල රළ කඳක්, එහෙම නැත්නම් ජල කඳක් වෙරළ ප්‍රදේශයට පැමිණලා වෙරළ ආශ්‍රිතව තියෙන දේපල එහෙම නැත්නම් ජීවීන් විනාශ කරලා දාන එක. ඉතින් ඔයාට නම් මතක නැතුව ඇති 2004 දී ලංකාවට ප්‍රබල සුනාමියක් ඇති කරා. ඒකෙන් දේපල හා ජීවිත හානි විශාල ප්‍රමාණයක් අපිට නැති වෙලා ගියා. එහෙනම් පුතේ මේ සුනාමි රළ කඳක් එහෙම නැත්නම් මේ ජල කඳක ස්වභාවය පිළිබඳව ඔයා පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕන. ඔයා මතක තියාගන්න මෙහෙම සුනාමි රළ කඳක පුතේ ගැඹුරු මුහුදේදී රළකඳේ උස ඉතාම අඩුයි. රළකඳේ උස ඉතාම අඩුයි කොහේදීද? ගැඹුරු මුහුදේදී. මේ රළකඳේ උසට අපි කියනවා පුතේ විස්තරය කියලා. එහෙනම් මේ විස්තරය ගැඹුරු මුහුදේදී ගොඩක්ම අඩුයි. ඊළඟට මේ රළකඳවල් දෙකක් අතර තියෙන දුර අපි හඳුන්වනවා තරංග ආයාමය කියලා. ඉතින් මේ තරංග ආයාමය ගැඹුරු මුහුදේදී ඉතාම වැඩි. හැබැයි වෙරළාසන්නයට එනකොට මේක ඉතාම අඩුයි. එහෙනම් විස්තරය වැඩි කොහෙද? වෙරළාසන්නයේදී. විස්තරය අඩු කොහෙද? ගැඹුරු මුහුදේදී. තරංගායාමය වැඩි කොහෙද? ගැඹුරු මුහුදේදී. තරංගායාමය අඩු කොහෙද? ගොඩබිම ආශ්‍රයේදී. එතකොට ඔයා තේරුම් ගන්න දැන් විස්තරය කියලා කියන්නේ රළකඳේ උසනේ. එතකොට ගොඩබිම ආශ්‍රයට එනකොට රළකඳේ උස වැඩි කියන්නේ එයාගේ ශක්තිය වැඩි කියන එක. ඉතින් එයාගෙන් වෙන්න පුළුවන් හානියත් එතකොට ඉතාම වැඩි කියන එක ඔයා මතක තියාගන්න ඕන. විශේෂයෙන් පුතේ මෙන්න මේ කාරණේ මතක තියාගන්න. දැන් ඔයා හිතන්න සුනාමියක් වෙන වෙලාවේ මුහුදේ නැවක් හරි බෝට්ටුවක් හරි තිබ්බොත් එහෙම ඒ බෝට්ටුව හරි නැව හරි ගොඩබිමට එන එකද සුදුසු? ගැඹුරු මුහුදට යන එකද සුදුසු? පුතේ ගැඹුරු මුහුදට යන එක තමයි සුදුසු. ඇයි? අර රළකඳේ උස එහෙම නැත්නම් විස්තරයේ ඉතාම අඩුයි ගැඹුරු මුහුදේදී. වෙරළ පැත්තට ආවොත් මොකද්ද වෙන්නේ? රළකඳේ උස වැඩි. එතකොට මේ රළකඳේ තියෙන ප්‍රබලතාවයේ ශක්තියත් වැඩි. එතකොට ඒකට හානියක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මේ කරුණු ඔයා දැනගන්න. විශේෂයෙන් මේකට මෙන්න මේ රූප සටහන් දෙකත් ඔයා උපයෝගී කරගන්න.
ඊළඟට අපි සාකච්ඡා කරමු තවත් ස්වාභාවික ආපදාවක් තමයි අපිට අත්විඳින්නට හම් වෙන මේ ගෝලීය උණුසුම ඉහළ යන එක. ඒ කියන්නේ පුතේ පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් ඒකෙන් ප්‍රබල බලපෑම් කීපයක්ම එහෙම නැත්නම් රාශියක්ම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගෝලීය උණුසුම ඉහළ යන්න හේතු වෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි දැනගමු මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නේ මොකද්ද කියලා. හරිතාගාර ආචරණයට අපි කියන්නේ ග්‍රීන් හවුස් එෆෙක්ට් කියලා. පුතේ දැන් මෙහෙම එකක් තියෙනවා. දහවල් කාලයේ සූර්යාගෙන් ලැබෙන තාපයෙන් විශාල ප්‍රමාණයක් හරවා යවනවා අපේ වායුගෝලයේ විසින්. හැබැයි ටිකක්, ඒ කියන්නේ අර ලැබෙන තාපයෙන් ටිකක් සමහර වායුන් විසින් රඳවා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප වගේ වායුන්, මේ වායුගෝලයේ තියෙන වායුන් මොකද්ද කරන්නේ? අර සූර්යාගෙන් හම්බ වෙන තාපයෙන් ටිකක් රඳවා ගන්නවා. ඉතින් ඒක හරි වැදගත් පුතේ. මොකද අපිට රාත්‍රී කාලයේදී සූර්යා නැහැ, පෘථුවිය යම් උණුසුමක පවත්වා ගන්න ඕන. අන්නේ උණුසුම පවත්වා ගැනීම සඳහා මේ වායුන් විසින් රඳවා ගන්නා තාප ප්‍රමාණය වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේගොල්ලන් තාපය රඳවා ගන්න එක අපි හඳුන්වනවා පුතේ හරිතාගාර ආචරණය කියලා. ඉතින් දැන් ඔයා මොහොතකට හිතන්න මේ හරිතාගාර වායුන්, එහෙම නැත්නම් අර තාපය තියාගන්න වායුන් අපි වැඩි වැඩියෙන් වායුගෝලයට නිදාස් කරවුවොත් මොකද්ද වෙන්නේ? ඒ වායුන් විසින් අර දහවල් කාලයේදී හම් වෙන සූර්ය තාපයේ වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ රඳවා ගන්නවා. ඉතින් ඒකේ අහිතකර බලපෑම් මොකද්ද? අපිට ඕනවට වැඩිය තාපයක් රඳවා ගැනීමෙන් පෘථුවියේ උෂ්ණත්වය, එහෙම නැත්නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න හැකියාව පවතිනවා. තුන්වෙනි වාරයේ අන්තිම පාඩම ස්වාභාවික සම්පත් තිරසරව භාවිතය කියන එක. අපි බලමු මේ පාඩමේ තියෙන ප්‍රධාන කරුණු මොනවාද කියලා. ස්වාභාවික සම්පත් විදිහට මෙහිදී අපි සාකච්ඡා කරනවා ජලය, ඛනිජ හා පාෂාණ, ශාක හා දැව සම්බන්ධව. ඉතින් මේවා ස්වාභාවික සම්පත් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ මැණික් මෙච්චර වටින්නේ ඇයි? මේ මැණික් වල වටිනාකමට, එහෙම නැත්නම් මේ මැණික් වලට තියෙන ප්‍රධාන ලක්ෂණ ටිකක් තියෙනවා. මේ ලක්ෂණ ටික ඔයා තේරුම් ගන්න ඕන. මොනවාද? දැඩි බව, ගෙවි යාම අඩු බව හා ඉහළ වර්තනාංකය. මෙන්න මේ ලක්ෂණ තුන මැණික් වල දක්නට ලැබෙනවා. මොනවාද ලක්ෂණ තුන? දැඩි බව, ගෙවි යාම අඩු බව හා ඉහළ වර්තනාංකය. පුතේ ඔයාට තේරුම් ගන්න බැරි දේ තමයි ඉහළ වර්තනාංකය කියන එක. ඔයා දැනට තේරුම් ගන්න ඉහළ වර්තනාංකය කියලා කියන්නේ අර දිලිසීමේ ස්වභාවය වැඩි කියන එක මැණික් වල. එහෙම තේරුම් ගත්තම ඇති අපි ලොකු පන්ති වලට ගියාම, ඒ කියන්නේ 11 ශ්‍රේණියට විතර ගියාම අපිට පුළුවන් මේ වර්තනාංකයේ සම්බන්ධව තව වැඩිදුර විස්තර ඉගෙන ගන්න. ඊළඟට මේ දැව වලට හානි සිද්ධ වෙනවා ජීවීන් ආකාර දෙකකින්. එකක් තමයි දිලීර. දිලීර කියන සුත්‍ර ජීවී ආකාරයෙන් දැව වලට ප්‍රබල විදියට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව කෘමීන්ගෙන් මේ දැව වලට විශාල හානියක් සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. මේ ස්වාභාවික සම්පත් තිරසරව භාවිතා කරනවා කියන එකේ අදහස මොකක්ද? ඒකේ අදහස මෙච්චරයි පුතේ. අපි ස්වාභාවික සම්පත් පාවිච්චි කරනවා නැනවත්ව අනාගත පරපුරට ඉතිරි කරමින්. ඒ කියන්නේ මොලේ කල්පනා කරලා ස්වාභාවික සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක තමයි නැනවත්ව පාවිච්චි කරනවා කියලා කියන්නේ. එතකොට නැනවත්ව ස්වාභාවික සම්පත් පාවිච්චි කරනවා අනාගත පරපුරට ඒ ස්වාභාවික සම්පත් ඉතිරි කරමින්. ඒක අපි හඳුන්වනවා තිරසර ස්වාභාවික සම්පත් භාවිතය වශයෙන්. එහෙනම් 9 ශ්‍රේණියේ 3 වාරයට අදාළ සියලු පාඩම් වල යෙදෙන ප්‍රධාන විෂය කරුණු ටික අපි කෙටිසටහන් විග්‍රහයක් විදිහට මෙහිදී සාකච්ඡා කරලා අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරන්න. subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා යන්නත් අමතක කරන්න එපා ඔයා. මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක එතකොට නරඹන්න. පුතේ මේ වගේ වීඩියෝ තව ගොඩක් මගේ channel එකේ තියෙනවා. ඉතින් ඒ වීඩියෝත් ඔයා නරඹන්න. අපේ channel එකේ වීඩියෝ ගැන නොදන්න යාළුවෝ තව ගොඩක් ඇති ඔයාගේ. ඉතින් ඒ අයටත් කියන්න අපේ channel එකේ මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් තියෙනවා කියලා. ඒ වගේම ඒගොල්ලන් අතර මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේවල් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා පුතේ. එහෙනම් ලස්සනට වැඩ ටික් කරගෙන යන්න. ලස්සනට වැඩ කරන ඔයාට
ජය නියතයි.